සිවිසි පස්වෙනි ද මම ඔබ මුණ ගැහෙන්නේ 56 වෙනි ජල බිඳුවත් සමග ජීවන ජල ධාරාවේ. අපි කතා කරමින් ඉන්නේ පවුල් ජීවිතයක වටිනාකම සහ ඒක රැක ගන්න ආකාරය, පවත්වා ගන්න ආකාරය. ඉතින් අපි ඊයේ කතා කළා භාර්යාවගේ වගකීම. දෙවියන් වහන්සේ භාර්යාවට කියනවා ස්වාමි වරුන්ට යටත් වෙන්න, ස්වාමි පුරුෂයන්ට දෙවියන් වහන්සේට යටත් වෙන ආකාරයෙන්. ඉතින් අපි මේ පදයේ විස්තර කළා සමහර භාර්යාව සමහර කාන්තාව මායික උරණ වෙන්නත් ඇති අපිට විතරක් මොකද එහෙම කියන්නේ කියලා. ඉතින් මං කිව්වා වරුන් දුනා අද දවසේ කතා කරමු කියලා 150 ස්වාමි පුරුෂයන්ගේ වගකීම මොකක්ද කියලා. ඉතින් අපි බලමු ඇත්තටම මොකද්ද ඔවුන්ගේ වගකීම, ඔහුගේ වගකීම ඇය සම්බන්ධයෙන්. යමු දේව වචනේටම. අපි මතක තියාගන්න ඕනේ මෙතෙන්ට යන්න කලින් නැවත වතාවක්. මේ වගකීම දෙන්නගේම අතේ 50 තියෙන වගකීමක්. ඒ වගකීම අපි හරියට ඉෂ්ට කරන වෙලාවේදී ස්වාමින් වහන්සේ විශ්වාසවන්තයි. ඒ වගේ මේ පෞල් ජීවිතේ ආශිර්වාද ලබනවා දෙවියන් වහන්සේ එක්කල දේ මනුෂ්‍යයන් නොකරේවා කියලා දේව වචනේ අපිට මඟ පෙන්නවා. හොඳයි අපි ආයිමත් යන් එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදය අපි හිටියේ. අද බලමු 28 29 කියන පද දෙක. ඔබට මතක නම් එක පදයයි භාර්යාවට කතා කරලා කිව්වේ භාර්යාවනි ස්වාමි පුරුෂයන්ට යටත් වෙන්න කිව්වන් දෙවියන් වහන්සේට යටත් වෙනවා වගේ. ස්වාමි පුරුෂයන්ට බයිබල් පද දෙකක් කියනවා. ඒක තවත් පද බල ලෙස කියනවා. දැන් කාන්තාව මං එක්ක උරණ වුණා නම් ඔන්න පිරිමි මාත් එක්ක අද උරණ වෙවි මේක කියති. මොකද ඔවුන්ගේ වගකීම අර වගේ දෙගුණයක් තියෙනවා. අපි කියවලා බලමු දේව වචනේ. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 28 සහ 29. මෙතන කියනවා එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමන්ගේම ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුයි. තව ටිකක් කියනවා තමාගේ භාර්යාවට ප්‍රේම කරන තැනැත්තේ තමාටම ප්‍රේම කරගන්නේය. 29 කිසිවෙක් කිසි කලෙක තමාගේ වාංශයට වෛර කළේ නැත. ක්‍රිස්තුස් වහන්සේ ස්වභාව ගැන කරන් ක්‍රියා කරන්නාක් මෙන් එකිනෙකා තම තමාගේ මාංශයේ පෝෂණය කොට රක්ෂා කරන්නේය. ස්වාමින් වහන්සේ ස්වභාවට ආදරය කළේ කොයි ආකාරයෙන්ද? ඒ ආකාරයෙන් තමන්ගේ භාර්යාවට ආදරය කරන්න කියලා කියනවා. ඊට කලින් කිව්වා තමාගේ ශරීරයට තමන් ආදරය කරන්නේ කොහොමද? අන්න ඒ ආකාරයෙන් තමාගේ භාර්යාවට ආදරය කරන්න. පිරිමි ගොඩක් වෙලාවට තමන්ගේ නම්බුවට, තත්ත්වයට, ගෞරවයට ගොඩාක් ආදරය කරනවා. ඉතින් එහෙමනම් මෙතන කියලා තමාට මෙන්ම තමාගේ භාර්යාවට. එහෙමනම් ඔබේ බිරිඳගේ නම, බිරිඳගේ ගෞරවය, ඇගේ තත්ත්වය, ඒ සියල්ලත් ආරක්ෂා කරන එක පුරුෂයාගේ වගකීම. ඔහු කිසිසේත් මෙහෙනම් ඇයව නිගරු කරන්නේ නැහැ, ඇගේ තත්ත්වය සුළු කරන්නේ නැහැ, ඇයව ලැජ්ජාවට පත්වෙන ආකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ. තමාට මෙන්ම ප්‍රේම කරන්නට තමන් තමන්ගේ ශරීරයට කොච්චර ආදරය කරනවද, පෝෂණය කරනවා, සැප පහසුකම් දෙනවා, රැක බලා ගන්නවා, ඒ වගේම තමන්ගේ භාර්යාව රැක බලා ගන්නට කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි මෙතන කියනවා ස්වාමීන් වහන්සේ සබාව පෝෂණය කළා වගේ ඇයව පෝෂණය කරන්නේ. ඇයි මෙච්චර කල් ඔබට අම්මනම් කෑම උයලා දුන්නේ, දැන් ඒ දේ කරන්නේ ඔබේ භාර්යාවගේ අතින්. දැන් ඔබ ඇයට ප්‍රේම කළ යුතුව තිබෙනවා, ඇයව රැක බලා ගත යුතුව තිබෙනවා. යේසුස් වහන්සේ තමන්ගේ ශරීරය, තමන්ගේ ජීවිතයේ සභාව වෙනුවෙන් දුන්නා, ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් දුන්නා. ඒ තරම් ආදරයකින් ස්වාමි පුරුෂයන්ට වගකීමක් දෙනවා තමාගේ භාර්යාව රැක බලා ගන්නට. මේ ආදරයත් එක්ක දෙන්නගේ තියෙනව මේ ආදරයත් එක්ක තමාට වගේම ඇයට ප්‍රේම කරනකොට වැදගත් දේවල් කීපයක් සිද්ධ වෙනවා. කවදාවත් ඔහු ඇයව සුළු කරන්නේ නැහැ, කවදාවත් දේවල් හංගන්නේ නැහැ, කවදාවත් දේවල් රහසි කරන්නේ නැහැ. කවදාකවත් තමන්ගේ භාර්යාව තවත් කෙනෙක් ඉදිරියේ සුළු වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ විශ්වාසය රැකෙනකොට ඇගේ කොටස ඇයි ඉබේම කරාවි, ඇයි ඉබේම ඔබට යටහත් වේවි, කීකරු වේවි, භක්තිපූර්ව ආදරයෙන් ඇය ඔබව සලකාවි. ඉතින් මේදී අපි හරියට කළොත් ස්වාමි පුරුෂයා සහ භාර්යාව ඔබේ පවුල ආරක්ෂා වෙනවා,
ඒ වගේම ඔබේ දරුවෝ වැඩිවියට පත් වෙලා ඒගොල්ලෝ විවාහ වෙනකොට ඒගොල්ලන්ගේ පවුල් ජීවිතයත් ආරක්ෂා වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ආදර්ශය ඔබ. ඒගොල්ලන්ගේ දරුවන්ගේ දරුවන්ගේ පවුල් ජීවිත ආරක්ෂා වෙනවා. මොකද මේ ආශිර්වාදය කියන එක පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යන දෙයක්. ඉතින් අපි ආදර්ශයෙන් අපේ දරුවන්ට පවුල් ජීවිතය කියා දෙමු. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග නිතරම පවතිවා.